දෙවනාසගේ මණ්ඩපය. ඒ මණ්ඩපයේ කොටස් කීපයක්ම තිබුණා මගේ ප්‍රමාණතේනි. එතන මණ්ඩපයක් ඉදිකරන ලදී. ඒ පළමුණ කොටසෙහි පහන් රුකද මේසයද පිදුම් රොටි ද තිබුණේය. ඒ ශුද්ධ ස්ථානය නම් විය දෙවන තිරය පිටුපස අතිශුද්ධ ස්ථානයයි නම් ලත් මණ්ඩපය තිබුණේය. ක්‍රිස්තුස් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයන් වශයෙන් පැමිණි විට උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් දෑතින් නොසෑදු එනම් මේ භෞතික මැවිලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩියසේක. උන්වහන්සේ ගේලුවන්ගේ වස්සන්ගේ දෙයින්නව තමන්ගේම ලයින් අපෝදේශා සදාතනික විමුක්තිය ලබා සදහටම එකවරක් ශුද්ධ ස්ථානයට අතුරුසේක. ගයාදර ප්‍රමාන්තයනි නායක පූජකයා අතිශුද්ධ ස්ථානයට යන්නේ ගිවිසුම් කණ්ඩුවති බිචිතනට බැටළු එක මරලා එකට ලෙහි ඉහලා මිනිස්සු මතර ලෙහි ඉහලා උන්වහන්සේ පව් සමාවේ සම්බන්ධතාවයට ඒ ගිවිසුමට ඇතුළු කරගන්න. අම ජේසු බැටළුවේ ගෙලෙත් එක නෙමෙයි යන්නේ. ජේසු පූජකයා විදියට උන්වහන්සේ පූජකයා උන්වහන්සේ පඬුර උන්වහන්සේ අල්තාරය මගේ ප්‍රමාන්තයනි. එතන ජේසු යන්නේ ජේසුගේ බලය අරගෙන වෙනම බැටළුවෙක් නෙමෙයි මරන්නේ. කුරුසයක අල්තාරයේ මත ජේසුමයි මරන්නේ. එදා පාස්කුවේදී එතර වෙන මංගල්‍යයේදී පාස් ඕවර් ඒ දොර උළුවස්සේ බැටළුවෙක්ව මරලා ඒ ලේ ගෑවා වගේ ඒ කුරුසයක කියන උළුවස්සේ උන්වහන්සේගේ ලේ ගෑවුණා. උන්වහන්සේ සදාතනික විමුක්තිය ඔබට මට දුන්නා. එළුවෙක්ගේ බැටළුවෙක්ගේ ලේ වලින් ඒ දේව සම්බන්ධතාවයට ඇති වෙනවා නම් පුරාණ කිවිසුමේ ඒක කොච්චර ගැඹුරින් උන්වහන්සේගේ ලේවලින් ඔබ මම මේ සම්බන්ධතාවයට යනවාද? මගේ ආදරේ මන්තේනි උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට ඒකාබද්ධ වෙච්ච දාබර තනන් වහන්සේ. උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයත් එක ගමන් කරන තනන් වහන්සේ. ජීවිතේ සිද්ධි ඇස්සේ ඔබත් එක්ක මාංශගත වෙච්ච ස්වාමීන් වහන්සේ. කොටින්ම කියනවා නම් උන්වහන්සේට අද සුවිශේෂ කතා කළා කියනවා. උන්වහන්සේගේ නෑද අයව ආවා උන්වහන්සේ එක්කගෙන යන්න. මොකද උන්වහන්සේ සිහි විකල්ව සිටිති සමහරුන් කී බැවි. ගෙදර ආයට උනාසෙව නැති වුණා. නැත් උනාසෙට නැද හිත මිතුරන් එයාලා ජීවිතේ ප්‍රශ්නාර්ථයකට දැම්මා. මිනිස්සු කිව්ව උන්වහන්සේට පිස්සු කියලා. අච්චර උත්තම පූජකයාන ඒ සිංහාසනාරූඪ වෙච්ච ස්වාමීන් වහන්සේට පිස්සු කියලා කියන්න. මනස විකල් සිහි විකල් වෙලා කියලා කියන තරමට. නැසොබගේ මගේ ජීවිත සිද්ධි වලට ගොඩ බැස්සා. තනක් එක කුණාටුව මැද්ද හැරුණාසේ බොට්ටු යද්දි උනාසේට බර උනාසේ බර නින්දකට වැටෙන්නේ කුණාටුවට ඇහැරෙන්නේ නැහැ ගෝලිය කූත්තන කම්ම එච්චර උනාසේ ඔබගේ මගේ ජීවිතේ යාව ජීවුණ ජීවිතේ සිද්ධි අස්සර උනාසේ ආවා මගේ ආදර ප්‍රේමන්තේනි ඒ තැනන් වහන්සේ ලේබලින් මන්දි ගෙවලා ඔබ වනි දහස් කළ ඉවරයි ඒ ඔබගේ ජීවිත අල්තාරය ඇතුලේ ජේසු අත්දකින්න ඒ ශුද්ධ ස්ථානයේ ඔබගේ ජීවිතේ දෙවනස්ගේ මන්දිරය එදා පුරාණ කිවිසුමේ දේව මන්දිරයට ඒගොල්ලෝ යන්න උනා. නැසේ ඒකයි සමරිතානුස්සතියේ කතා කරන්නේ. ජෝම් හතරවෙනි පරිච්ඡේදයේ අර කන්දේවත් මේ කන්දේ මෙතනදීවත් নমස්කාර කරන කාලයක් නෙමෙයි. ආත්ම අනන්ත নমස්කාර කරන කාලයක් වෙනවා. අත්තුලාන්ත අවංකවද ශුද්ධාත්මයන්ගේ নমස්කාර කරන කාලය. ඒ ඔබගේ දේව මන්දිරය ඔබගේ හත්වත වෙද්දී. ඔබගේ ශාරීරිය වෙද්දී. එතන උන්වහන්සේ යාග පූජා වෙනවා. එතන උන්වහන්සේ බත්තික ජාව ජීව වෙනවා සම්බන්ධ වෙනවා මගේ ආදර ප්‍රමාන්තෙනි ඒ කාර්යය කරන උන්වහන්සේට සිහි විකල් කියලා කිව්වනම් ඒ කාර්යයට සම්බන්ධ වෙන ඔබට මට මොනවා කියයිද හැමති මතක තියාගන්න ඔබගේ පරිසරයට ඔබව තේරෙන එකක් නැහැ ඔබට පිස්සු කියලා කියයි හැබැයි මතක තියාගන්න පාවුලතුමා කතා කරනවා පිළිප්පී තුන්වෙනි පරිච්ඡේදයේ ජේසු නිසා මම අතාරින්න දෙයි. කුණු කසල කියලා සලකනවා. ජේසුට පිස්සු කියලා කිව්වා. ඔබට මට හැදෙන්න ඕන පිස්සුවක් තියෙනවා. ඒ ජේසුට පිස්සු නෙමෙයි. ජේසු පිස්සුව.
ජේසු පිස්සුව හැදුන්නේ නැත්තම් ඔබගේ මගේ ජීවිතේ තේරුමක් නැහැ. ජේසු පිස්සු කියලා කිව්වනම් ඔබට මට මොනව කිව්වත් මොකද? ඔය ජේසු පිස්සුව තේරෙනවා නම් අපිට පරිසරය මොනවා වුණත් අපි ලෝකයට අනුව අපි පිස්සු වෙනවා. ලෝකයට අනුව අපි නිවටය වෙනවා. ලෝකයට අනුව අපි අවජාතකයෝ වෙනවා. අපි නමුත් නපුන්සකයෝ වෙනවා. ලොම්පොකට අනුව කොන්ද පණ නැති මිනිස්සු ලෝකයට අනුව අපි නිකම කලකන්නේ. ඒක ලෝකයට අනුව අපිට වැඩක් නැහැ. ලෝකයට අනුව කතන්දරේ අපි ජේසුට අනුව ජීවත් වෙන්නේ. ජේසුට අද පිස්සු කියලා කියවන මේ විශේෂය තුළ අපි ජේසු පිස්සු අයිති කරගමු. ජේසු නිසා පිස්සු හැදෙමු. ජේසු වෙනුවෙන් පිස්සු වැටෙමු. පිස්සෙක් වගේ උන්වහන්සේව අනුගමනය කරමු. ඒ තරම් ආදරෙන් ජීවිතය දීපු තව කෙනෙක් නොවන නිසාම මිනිස්සුට පිස්සු වැටෙන්නේ නැතුව ජේසු පිස්සුව හැදිලා ජේසු වෙනුවෙන් ජීවත් වෙන්න පුංචි තීරණයක් ගමු. ආමෙන්. ජෙස් බී නැයි.